අද දවස්සේ විශේෂය මේ මාධ්‍ය හමුව කැඳෙව්වේ ඔබ දන්නවා පසුගිය 15 වෙනිදා පවත්වපු, ඒ කියන්නේ 9 වෙනි මාසේ 15 වෙනිදා පවත්වපු පහවසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් වෛරස් විසබීජ සියල්ල සෝදාහැර ගත රන් පැහැගන්වයි වෙන්ඩෝල් වෙනිවැල් ඔරිජිනල් යම්කිසි ආකාරයක ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. එහි තිබූ ප්‍රශ්න බාහිර පාර්ශවයකට විභාග පවත්වන්නට පෙර අත්පත්වීම සම්බන්ධයෙන් මීට අදාළව විමර්ශන කටයුතු පවත්වන්නේ අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුව. නමුත් මේ විමර්ශනයේදී අනාවරණ වූ සහ තහවුරු වූ තොරතුරුවලට අමතරව දෙමාපියන් සහ මහජනතාව නිරන්තරයෙන් ප්‍රකාශ කරන තත්ත්වයක් නිරීක්ෂණය වෙනවා. විරෝධතාවලදී සහ සමාජ මාධ්‍ය ජාලාවලත් නිරීක්ෂණය වෙනවා. තවදුරටත් මේ ප්‍රශ්න තුන හැරෙන්නට ප්‍රශ්න පිට වෙලා තියෙනවා කියලා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් මහත්මයෙක් ඇවිල්ලා පැමිණිලි කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සැප්තැම්බර් මාසයේ 19 වෙනිදා. ඊට අදාළ විමර්ශන වහම ආරම්භ කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 22 වෙනිදා එක් සැකකරුවක අත්අඩංගුවට ගන්නවා. මීට අදාළව මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් සහ මෙහෙයුම් අධ්‍යක්ෂවරයෙක්, ඔහු තිත්තවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58ක පුද්ගලයෙක්. මේ පුද්ගලයා මෙම පහවසර ශිෂ්‍යත්ව විභාගයට ප්‍රශ්නපත්‍ර සකස් කිරීමේ කමිටුවේ හිටපු සාමාජිකයෙක්. එවගේ මේ ප්‍රශ්න ඒ සම්බන්ධයෙන් ඔහු දියුණු ප්‍රකාශ ලබා දීලා රහස්‍යභාවය රකින බවට පොරොන්දු වෙලා කටයුතු කරපු පුද්ගලයෙක්. එතකොට මේ පුද්ගලයා මේ ඉදිරිපත් කරපු ඔහු ප්‍රශ්න 7ක් ඔහු බාර දීලා තියෙනවා ප්‍රශ්නපත්‍රය වෙනුවෙන් කමිටුවේ සාමාජිකයෙක් වශයෙන්. ඔහු ඉදිරිපත් කර ප්‍රශ්න 7න් 3ක් තමයි මේ ප්‍රශ්නපත්‍රයේ එයින් ප්‍රශ්න 3ක් පිට වූ බවට තමයි මේ විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ප්‍රශ්නපත්‍රයේ සඳහන්ව තිබූ ප්‍රශ්න අංක 5, 13 සහ 27 කියන අංකවලට අදාළ ප්‍රශ්න පිට වුණා කියන තොරතුරු තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගත්තේ. ඊට විශේෂයෙන්ම ඊට පසුව අපි තවදුරටත් කරන ලද විමර්ශනයේදී අත්අඩංගුවට ගත්තා වයස අවුරුදු 49ක පුද්ගලයෙක්. ඔහු අලව්ව ප්‍රදේශයේ පදිංචි පුද්ගලෙක්, අලව්ව තුල්හිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. ඔහු ඇවිල්ලා පාසල් ගුරුවරයෙක්, රජයේ පාසල් ගුරුවරයෙක්, ඒ වගේම උපකාරක පන්ති පවත්වන්නේ. මෙහිදී ඔහු විසින් මේ පහවසර ශිෂ්‍යත්වය විභාගය පැවැත්වීමට පෙර, ඒ කියන්නේ 15 වෙනිදාට පෙර, ඔහු විසින් සමාජ මාධ්‍යවෙත් යොමු කිරීමක්, ඔහු විසින් ආදර්ශ ප්‍රශ්නපත්‍රය සකස් කළා, දරුවන් වෙත ලබා දීමක් කළා තියෙනවා, ඉගැන්වීමක් හෝ දැනුම් දීමක් ඔහු කළා තියෙනවා. ආදර්ශ ප්‍රශ්නපත්‍රය සකස් කළා තියෙනවා. මෙන්න මේ ආදර්ශ ප්‍රශ්නපත්‍රයේ මා පෙර සඳහන් කළ ඒ අධ්‍යක්ෂ සැලසුම් සහ මෙහෙයුම් මේ ඔහු විසින් ජාතික අධ්‍යාපන ආයතනයට අදාළව අත්අඩංගුවට ගත අධ්‍යක්ෂවරයා විසින් ලබා දුන් ප්‍රශ්න 7 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් මේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ තිබිලා තියෙනවා. ඒ ප්‍රශ්න සඳහන්ව තිබිලා තියෙනවා. එහිදී ඒ ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 2, 5 සහ 6 ලෙස තමයි මේ සඳහන් වෙලා තියෙන්නේ මේ දැනට පිට වුණා කියලා සැකෙන ප්‍රශ්න. ඉතින් මේ සම්බන්ධව තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වලා මේ තොරතුරු අනාවරණය කරගත්තේ. ඒ නිසා තමයි අපි මේ මීට අදාළ ඍජුව සැකකරුවෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තේ. ඒ වගේම මීට සම්බන්ධිතව සිටපු ඒ කමිටුවේ හිටපු සමාජිකයන් මේ සියලු දෙනාගෙන්ම ප්‍රශ්නයකට ප්‍රශ්නපත්‍ර සකස් කිරීමේ කමිටුවේ හිටපු සමාජිකයන් ඇතුළු සියලු දෙනාගෙන්ම ප්‍රකාශ සටහන් කළ තියෙනවා, ප්‍රකාශ රාශියක් සටහන් කළ තියෙනවා. ඒ වගේම යම් යම් සාක්ෂි, විශේෂයෙන්ම ජංගම දුරකථන, මේවා හුවමාරු වූයි කියන ජංගම දුරකථන 10කට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට අරගෙන තිනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. මීට මේ අත්අඩංගුවට ගත් සැකකරුවන් ඔක්තෝබර් මාසයේ 7 වෙනිදා, කියන්නේ මේ මාසේ 7 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ තිනවා ගරු කඩුවෙල මහේත්‍රාත් අධිකරණය මගින්. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.